නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනතුරුම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේ හිටිය ඒ ආණ්ඩුව ඉදිරිපත් කරපු සෑම පනතකටම සහයෝගය පළ කර පාර්ශවයක් තමයි පොහොට්ටුව කියන්නේ. මුලින්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධූරයට ආරාධනා කළේ පොහොට්ටුව, ජනාධිපති ධූරයට ඡන්ද 134ක් දීලා පත් කරගත්තේ පොහොට්ටුව, වසර දෙකක් පුරාවට ඔහුව ජනාධිපති ධූරයේ පවත්වගෙන ගියේ පොහොට්ටුව. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා සතියකටත් පස්සේ අපි එතුමට විරුද්ධයි කියන එක සමාජය තුළ පිළිගැනීමක් ලක් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඡන්ද දෙකට බෙදෙනව මිසක් විපක්ෂයේ ඡන්දවලට එයින් බලපෑමක් වෙන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණය තමයි රාජපක්ෂ වරුන්ට සමස්ත දේශපාලන ඉතිහාසයේම මූණ දෙන්න ලැබෙන දුෂ්කරම මැතිවරණේ.